දැන් මෙච්චර කාල අපිට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි සියලු ප්‍රශ්න විසඳන්නේ ඊටිසලා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි සියලු ප්‍රශ්න විසඳන්නේ දැන් අපිට කියනවා බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ දැන් ඔහු හිටපු නැති එක තමයි මේ රටේ ප්‍රශ්න වලට හේතුව ඔහු ඇවිල්ලා දැන් සියල්ලම අතට අරගෙන සියල්ලම විසඳනවා මේක මොකද්ද මේ විහිළුව එතකොට මේ පවුලේ එක්කෙනා එක්කෙනා එලියට දානවා එයා තමයි වීරයා එයා තමයි මේක ඔක්කොම හදන්නේ එතකොට එක්කෙනෙක් ෆේල් වෙනකොට එයාව මේ පැත්තකට දාලා අනිත් එක්කෙනා එලියට ගන්නවා එතකොට මේ රටේ රාජපක්ෂවරු විතරද ඉන්නේ මේ රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ එච්චරද කවදද මේ මේගොල්ලෝ තේරුම් ගන්නේ මේ ප්‍රශ්න විසඳන්න මෙතන මේ මැජික් කාර්යෝ කවුරුවත් නැහැ ඔහු පිටියනම් දෙමුල වැටෙන්නේ නැහැ එන්න මේක අඩු කරනවා වගේ දැන් එහෙම එකක් එනවනේ ඉතින් ඔව් ඔහු මේ පාර්ශ්වය තුලින් ඔයි කුඩ යට අදලට ගිනි තිනවා වගේ පොඩි ගතියක් උ පේනෝනේ අපිට බැලුවාම ඉතින් මේ නැවත වතාවක් අපි මෝඩයි කියලා හිතාගෙනනේ මේවා කියන්නේ නේද ඔහු ඇමතිවරයෙක්වත් නෙවෙයි තෙල් මිල පාලනය කරන්න ක්‍රමවේදයක් තියෙනවා තෙල් මිල ප්‍රකාශ කරන්නේ මේ කැබිනට් අනුමැතිය අනුව යම් කිසි එහෙම පිළිවෙලක් තියෙනවනේ බැසිල් රාජපක්ෂ කොහොමද තෙල් මිල පාලනය කරන්නේ ඔහු එතකොට ඇමතිවරයෙක්වත් නෙවෙයිනේ එතකොට ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයටත් ඒක විෂය භාර ඇමතිටත් ජනාධිපතිටත් එහා බලයක් බැසිල් රාජපක්ෂට තිබ්බද කොහොමද ඒක වෙන්නේ ඒක තාර්කික නෑනේ මේ වෙලා තියෙන්නේ අපිට මේ සමාජ මාධ්‍ය හෝ මොකක් හෝ විදියකට මේ නැවත වතාවක් පෙන්නුම් කරන්න හදාන්නේ දැන් මේ රජයේ පිරිහීමත් එක්ක ඔවුන් විකාර වෙලා ඉන්නේ ඉතින් එතකොට අර එක එකව දානවා අපිව සනසන්න හදාන දැන් හරි දැන් ඔන්න බැසිල් රාජපක්ෂ ආවා දැන් සියලු ප්‍රශ්න විසඳෙයි අද රෑ 8:00 ජනාධිපති ජනතාව අමතන එතකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා එහෙම ප්‍රශ්න විසඳන්න බෑ වැඩපිළිවළක් ඕනේ මොකක් හරි දැක්මක් තියෙන්න ඕනේ මේවා නිකන් අර ඩීල් ගගහ මොකක් හරි එදෙනදා තියෙන දේවල් වලට උත්තර හොයාගෙන යන ක්‍රමයක් ගිහිල්ලා තමයි අපි මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ අපේ අමාත්‍යවරයා විදිහට වුණත් ඉන්න පුළුවන් එන්න පුළුවන් කියන්නේ නේද ඒක ඒගොල්ලෝගේ තීරණය ඒකට බාද ඒක ඒගොල්ලෝගේ තීරණය එකකට එකක් ඔක ලින්ක් වෙනවා වගේ නම් පොඩි එකක් තීරණයක් වෙනවා නේද පොඩි කැම්පේන් එකක් ආව ඔබ තමයි අපිට අවශ්‍ය නායකයා ඉතින් අපි ඔය ලනුව ආයිත් කන්න දෙන්නේ මම හිතන්නේ මාධ්‍ය හැටියට ඒ ලනුව වැඩි ප්‍රවර්ධනය කරන එකනුත් වැලකී හිටියොත් හොඳයි කියලා මම නම් හිතන්නේ මොකෝ අපි ලනු කෑව ඇති දැන් මොකද මේ කාර්ය තුල රණවීර වික්‍රමසිංහ මහත්මයාත් එනවා පාර්ලිමේන්තුවට මේ වැඩි දවසක් නැහැ දැන් දවස් 3-4 කට කලින් මගේ ඔබ වෙන්නේ ඔව් විශේෂයෙන් ඔබ මෙහෙමනවා කියන මයිත් මොකද අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ මොංගු විදිමසින් ඉන්නවා කියන කතාවත් කරනවා ඔව් ඇත්ත ප්‍රශ්නයෙන් අපේ අවධානය ගන්න එක එකව කලින් කාලෙන් කාලෙට මතුවෙනවා. ඔව්. දැන් මොකක් හරි මේ තියෙන තත්වය මත ඔවුනුත් මොනවා හරි කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා තහපව පාර්ලිමේන්තුවට ආවේ ඔහුගෙත් ඇති මොනවා හරි සැලැස්මක් අපි කියන්නේ ඒ සැලැස්ම් වලින් දැන් මේ රට අවුරුදු 72ක් තිස්සේ අත්විඳනේ ප්‍රශ්න විසඳුනේ නැහනේ ඉතින් තව දුරටත් ඔය අර ඩීල් දේශපාලනයෙන් තියෙන ලනු කන්න එපා කියන එක තමයි අපි නම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ